යෝජිත නව විදුලි බල පනත් කැටුම්පතට විරෝධය පළ කරමින් විදුලි බල මණ්ඩලයේ සේවකයන් අද තුන්වන දිනටත් විරෝධතාවයේ නිරත වනවා. විදුලි බල මණ්ඩලයේ සේවකයන්ගේ නිවාඩු පසුගිය දෙවනදා සිට නැවත දැනුම් දෙන තුරු අවලංගු කර ඇති පසුබිමකයි විදුලි සේවකයන් මෙලෙස විරෝධතාවයේ නිරත වන්නේ. ලංකාව විදුලි බල මණ්ඩලයේ මේ කරන අනීතික ප්‍රතිවිරෝධගත කරන විරුද්ධව තමයි සියල්ල මේ ආකාරයෙන් පෙළ ගැහෙලා ඉන්නේ. වර්තමාන ඇමතිවරයාට අපි මතක් කරනවා මේක කජු සංස්ථාව නැත්නම් පොල් මණ්ඩලය නෙවෙයි, පෙට්‍රෝලියමේ සේවකයට කරපු දේ විදුලි බල මණ්ඩලයේ සේවකයට කරන්න ලෑස්ති වෙන්න එපා. 10000කට ආසන්න පිරිසක් මේ වෙනකොට විදුලි බල මණ්ඩලයේ ප්‍රධාන පරිශ්‍රය ඉස්සරහට මේ වෙනකොට රොද්ද බැඳගෙන පවතින වහාම මේ අනීතික විදුලි බල පනත අකුලා ගන්න ඕන. 70 ලක්ෂයක් වෙන විදුලි පාරිභෝගිකයට සහනයක් වෙන විදිහට මේ පනත අනිවාර්යෙන් වෙනස් කරන්න ඕන. වාර්ණ නියෝගයක් කරන් තියෙනවා රංජන් ජයලාල්ට ජනාධිපති මන්දිරයට ඇතුල් වෙන්න දෙන්න එපා කියලා. අපි අධිකරණ ගරු කරනවා. තව මාස 6ක් ඇතුළත රංජන් ජයලාල් ජනාධිපති මන්දිරයට මේ ඔක්කොම කැටුව යනවා. ඒ යන්නේ පොලිස් ආරක්ෂාව යටතේ නෙමෙයි. පොලිසියට එදාට නියෝග ගන්න පුළුවන් කමක් නැහැ. අපි දන්නවා මේ යන සිස්ටම් එක ඇතුලේ විදුලි බල මණ්ඩලයේ විකිණීම හැර මේ ආණ්ඩුවට වෙන විකල්පයක් නැහැ. ගොඩක් කට්ටිය කාක්කෙක්ගෙන් බලාපොරොත්තු වෙන මොනර නැටුම්. එසාද අපි උද්ඝෝෂණයේ අවසානයේදී තීර්ණාත්මක යම් ප්‍රකාශයක් අපි කරනවා විදුලි සේවක සංගමයේ විදියට. අනිවාර්යයෙන්ම මේ පාන්ත පාර්ලිමේන්තුවේ සම්මත කළත් එළිය ක්‍රියාත්මක කරන්න අපි දෙන්නේ නැහැ. එසා කාංචන බය වෙලා නිවාඩු අවලංගු කළා. අපි කියනවා සාමාන්‍ය අධිකාරීවරයාට වැඩ බලන තමන්ගේ සීමාව තියාගෙන වැඩ කරන්න. පොල් දුව හන්දියේ පාර්ලිමේන්තු පිවිසුමට කැඳවන්න ලැහැත්ති වෙන්න එපා. ඉදිරියේදී විදුලි බිලට සහනයක් දීමට අපේක්ෂා කරන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා. පහුගියගේ වර්ෂාව දැනටමත් තාමත් වර්ෂාව ඇති වෙන්න මේ පවතිනවා. ඉතින් යම්කිසි සහනයක් සැලසන්න පුළුවන් සහනයක්. මොකද මේ මෙතනම මිනිස්සු හරි අමාරුවෙන් ඉන්නේ කියන එක හැමදෙනාම පිළිගන්නවා. මම හිතන්නේ දෙන්න පුළුවන් සහනයක් කොහොමද දෙන්නේ කීයකින් දෙනවද කියන එක දැනටමත් ගණන් බලමින් ඉන්නවා. ජූනි මාසෙ කරා වගේ කරගන්න නැතුව මේ නැවතවරක් සාධනීය විදිහට දෙන්න පුළුවන් සහනයක් දීම සඳහා අපිත් මැදිහත්ලා ඉන්නවා. මම හිතන්නේ ඉදිරියේදී ධනාත්මකව ඒක බලාපොරොත්තු වෙන්න පුළුවන්. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුවත් දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.